සුබ දවසක් ඔයාලෝ සියලු දෙනාටම TCG YouTube channel එකට ඔයගොල්ලෝ හැම දෙනාම සාදරෙන් පිළිගන්නවා. අද 2024 ජූලි මාසේ 8 වෙනිදා. හරි, ඉතින් අද සඳුදා දවස. එතකොට අලුත් week එකක් පටන් ගන්නවා. ඉතින් අපි හරිනම් ඔයගොල්ලෝ දන්නවා සඳුදා දවසේ update එක ඉරිදා හවස තමයි අරන් ඉන්නේ ඔයගොල්ලන්ට video එක upload කරන්නේ. ඉතින් විශේෂ ගැටකටයුතු ගොඩකට set වෙන්න ඕන නිසා summary video එක සහ මාර්කට් ඇනලයිස් වීඩියෝ එක ඊයේ දවසේ ගේන්න හම්බුනේ නැහැ. ඉතින් මම උදේම මාර්කට් අප්ඩේට් වීඩියෝ කරන්නවා. ඒක එඩිට් කරලා ඔයගොල්ලන්ට හැමමම මම අප්ලෝඩ් කරන්නම්. අද හවස් වෙනකොට ඔයගොල්ලන්ට මම සමරි වීඩියෝ එක කියන්නේ අපි ගිය සතියේ ගත්ත එන්ට්‍රි වල සමරි වීඩියෝ එක වෙනම හදන්නම් ෂීට් එකත් එක්ක Excel ෂීට් එකත් එක්ක. ඉතින් ඒක නොවැළැක් විය හැකිම හේතු කීපයක් නිසා පුද්ගලික කාරණා සහ තව ඉස්සරහට අපි අරන් යන කොපි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ගැන ඊට අමතරව තව විවිධ දේවල් ගොඩාක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ දේවල් එක තමා වැඩ ටික මට කරගන්න හම්බුනේ නැත්තේ. ඉතින් අදත් ඉන්නේ ඔෆිස් එකේ නෙමෙයි. හැබැයි මම ෆුල් ට්‍රයි එකක් දෙනවා මට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක ඕගොල්ලන්ට දෙන්න. හරි, එතකොට ඕගොල්ලෝ බලන්න ඕනේ සිග්නල් වලට එන්ට්‍රි ගන්න ඕන මම දෙන අප්ඩේට්, මම දෙන ෆලෝ අප් ඒ ටික හරියට ෆලෝ කරලා ඕවරෝල් ප්‍රොෆිට් එකකට යන්න ප්ලෑන් කරන්න. හරි, මුලින්ම බැලුවොත් අපි ඊ අර සිකුරාදා දවසේ ගත්ත එන්ට්‍රි වල සමරි එක, සිකුරාදා ගත්ත එන්ට්‍රි වලට මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම මෙතනින් ඔයාලට සමරේක මුලින්ම පෙන්නලා ඉන්න. මේ තියෙන්නේ 7:05 වෙනිදා අපි ගත්ත එන්ට්‍රි ටික. ඔයාලට බලන්න පුළුවන් අපි ට්‍රේඩ් විදියට ගත්තොත් ට්‍රේඩ් 11ක් අරන් තියෙනවා. අපේ එක ට්‍රේඩ් එකක් ස්ටොප් ලොස් හිට් වෙලා තියෙනවා. එතකොට වින් ට්‍රේඩ් 8යි, 410යි පි ප්‍රොෆිට් වෙලා තියෙනවා. ලොස් ට්‍රේඩ් 1යි පි 40යි. ස්ටොප් ලොස් එන්ට්‍රි එක ගත්තාම නැවත එන්ට්‍රි එකට ඇවිල්ලා තියෙනවා ට්‍රේඩ් දෙකක් 0 පිප්, නෙට් ටෝටල් එක පිප් 370යි. ඔය විදිහට තමයි අපි එතකොට වීක් එකේ ෆයිනල් ඩේ එක, ඒ කියන්නේ සිකුරාදා දවස ඉවර කරලා තියෙන්නේ. හරි, ඊළඟට ආවොත් මේ වීක් එක ගොඩාක් වැදගත් වීක් එකක්. හරි, එතකොට විශේෂම දේ තමයි මම ඒක මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. ඔයාලට බලන්න පුළුවන් ඉකොනොමික් කැලෙන්ඩ එකේ මේ සතියේ රිලීස් වෙන්න තියෙන නිවුස් ගැන. එතකොට සඳුදා දවස ගත්තොත් ඒ කියන්නේ අද දවසේ USD වලට ලොකු ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් නැහැ. ඔයාලට බලන්න පුළුවන් 8:30ට තියෙනවා මීඩියම් ඉම්පැක්ට් නිවුස් එකක්. ඒක තියෙන්නේ නිව්යෝර්ක් ෆෙඩ් 1 year consumer inflation expansion එකක්. ඒක ලොකු මූමන්ට් එකක් නැති වෙයි. ඒකත් එක්ක වැඩිපුරම අවධානය දෙන්න ඕනේ දවසේ තමා මම ඔයාලට පෙන්නුවොත් මෙතන බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ ජූලි 11 වෙනිදා. ඇයි, මාකට් එකේ CPI numbers ටික රිලීස් වෙනවා jobless claim එකත් එක්ක හවස 6ට. එතකොට වැඩිපුර ෆෝකස් එක දෙන්න ඕනේ මෙතෙන්ට. මාකට් එක සැලකිය යුතු මූමන්ට් එකක් යන්න පුළුවන්. එතකොට ලොකු බයි එකක් ඇවිල්ලා තියෙනවා. සෙල් වෙන්න ඕනේ තැන්වලින් මාකට් එක සැලකිය යුතු විදිහට සෙල් වෙලා නැහැ. ඒකත් එක්ක අපිට බලන්න පුළුවන් මේ සතියේ පළවෙනි දවස් දෙක තුන මාකට් එක නැවත බයි වෙලා අවසාන දවස්වල සෙල් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඕක අනිත් පැත්තට වෙන්න පුළුවන්. බදාදා බ්‍රහස්පතින්ද වෙනකම්ම මාකට් එක සෙල් වෙලා නැවත බයි වෙන්නත් පුළුවන්. එතකොට ටෙක්නිකලි කොයි වගේ සෙටප් එකක්ද තියෙන්නේ කියන එක කතා කරමු. අපි බදාදා බ්‍රහස්පතින්ද වෙනකොට CPI එකේ සෙටප් එක ගැන වෙනම කතා කරමු. හරි, එතකොට මම මුලින්ම නිවුස් ගැන කිව්වේ ඔය ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න ඕන නිසා. හරි, එතකොට මේ තියෙන්නේ අපි 1 hour chart එකේ ගත්ත ඇනලයිස් එක. ඔයාලට මතක ඇති. එතකොට මම මෙතන ටාගට් කරේ මාකට් එක ප්‍රධාන කාරණා දෙකක්. පළවෙනි එක තමයි රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් හදලා මේ 2370-75 zone එකෙන් මාකට් එක සෙල් වෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම තමයි නැවත buy වෙනවා නම් මේ Fibonacci golden pocket එකටම වගේ sell වෙලා buy වෙයි කියන එක. අනිත් දේ මෙන්න මේ trend line එක break out කරලා retest කරොත් buy වෙන්න පුළුවන් කියන එක. එතකොට ඔයාලට පේනවා divergence එකක් හැදුවට අපි බලාපොරොත්තු වෙන තරම් ලොකු sell එකක් ආවේ නැහැ. news එකට අපි pip 160ක profit එක ගත්තා. ඒ වුණාට නැවත market එක recover වෙලා උඩට up වෙලා තියෙනවා. මොකද news ටික negative විදිහට තමයි ආවේ. හරි, එතකොට දැන් මෙතන පැහැදිලි BOS එකක් නැවත පාරක් buy පැත්තට දීලා තියෙනවා. මම මේ invalidated වුණු zone ටික සහ මේ අනවශ්‍ය drawing ටික මේ විදිහට අයින් කරගන්නවා. එතකොට අපිට clearly market එක බලන්න පුළුවන්. එතකොට මේ zone එක invalidated වෙලා තියෙනවා. හරි, ඊළඟට මේ උඩ 0.7786 sell zone එකත් invalidated වෙලා තියෙනවා. ඒකත් breakout කරලා තියෙනවා. හරි, එතකොට මේ උඩම තිබුණු 2380-2388 කියන zone එකත් උඩට පැහැදිලිව break out කරලා තියෙනවා. එතකොට අපිට දැනට පැහැදිලි selling zone එකක් විදිහට ගන්න clear zone එකක් තව උඩ තමා තියෙන. පීක ගැන වෙනම කතා කරමු.
තොර මෙතනින් ඔන්න ස්ට්‍රක්ච එක බ්‍රේක් කරලා තියෙනවා පැහැදිලිව අප් එකට. හරි. එතකොට මාකට් එක මේ විදිහට අපි සූම් අවුට් කරලා ගත්තොත් ඔයාට පේනවා පැහැදිලිවම මේ තියෙන ඩේටාත් එක්ක. දැන් ඊළඟට තියෙන සෙලින් සෝන් එක තමයි අපි මේ මාක් කරගෙන තියෙන්නේ. හරි. ඒක හැබැයි ගොඩක් උඩ තියෙන්නේ. ඒ කියන්නේ ක්ලියර් ඉම්බැලන්ස් එකක් එක්ක පැහැදිලි ඕබි එකක් තියෙන සෝන් එකක් තමයි 2406 2412 කියන මේ සෝන් එක. ඒතකොට අපි මේ සෝන් එක මේ විදිහට මෙහෙට අරගමු. මොකද ඒ සෝන් එක තාම ටච් වෙලා නැහැ. හරි. එතකොට ඔන්න ඉම්බැලන්ස් එක ෆිල් වෙලත් නැහැ. මේ සෝන් එක අපිට මේ සතියේ ගොඩක් වැදගත් විදිහට මොනිටර් කරන්න පුළුවන්. මොකද හයි ඉම්පැක්ට් නිවුස් තියෙනවා, CPI නම්බර්ස් රිලීස් වෙනවා, ඒවත් එක්ක මේ වගේ සෝන් එකක් රීච් කරොත් මාකට් එක සැලකිය යුතු සෙල් එකක් එන්න චාන්ස් එකක් තියෙනවා. හරි. මෙතෙන්ට අප් වෙලාම සෙල් වෙනවා කියන එක නෙමෙයි මම කතා කරන්නේ. හරි. එතකොට ඊට අමතරව අපිට පේනවා අපි වැඩිපුර ටාගට් කරන් හිටියා ගිය සතිය පුරාවටම මෙන්න මේ කී ඒරියා එකෙන් සෙල් වෙයි කියලා. හැබැයි ඒ සෝන් එකෙන් මාකට් එක පැහැදිලිව බ්‍රේක් අවුට් කරලා උඩට ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට පැහැදිලි බ්‍රේක් අවුට් එකක්. එතකොට මෙතන හොඳ රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරපු සෝන් එකක්. ඔයාලට මතක ඇති අපි මේක මාක් කරගෙනත් තිබුණා මෙන්න මෙතෙන්ට එනකම්ම. හරි. එතකොට මේ සෝන් එක බ්‍රේක් අවුට් කරලා උඩට මාකට් එක බයි කරලා තියෙනවා. එතකොට මම අද දවසේ මාකට් එකේ මොනිටර් කරන තව සෝන් එකක් තමයි මෙන්න මේ සෝන් එක. හරි. මම ඒකේ ප්‍රයිස් රේන්ජ් එකක් දෙන්නම් ඕගොල්ලන්ට. 2368.58 ලෝ එක ගන්න පුළුවන්. 2359.96. එතකොට මේක මම කොළපාටින් මාක් කරගන්නවා. මේක අපි ටාගට් කරමු රෙසිස්ටන්ස් සෝන් එකක් RBS. ඒ කියන්නේ රෙසිස්ටන්ස් සෝන් එකක් සපෝට් සෝන් එකක් වෙලා තියෙනවා. රෙසිස්ටන්ස් බිකම් සපෝට් කියන සෝන් එකක්. එතකොට මෙතන පැහැදිලි කන්ෆර්මේෂන් එකක් තිබුණොත් අපිට බලන්න පුළුවන් buy එකක් ගන්න. RBS zone 4 අපි buy කියලා type කරගමු. හරි. මෙතෙන්ට આવොත් අනිවාර්යෙන් buy වෙනවයි කියන එක නෙවෙයි මම මේ type කරේ. හරි. මේ zone එක පැහැදිලිව උඩට break out කරලා තියෙනවා. market එක තාමත් up trend එකක් විදිහට තියෙන්නේ. එතකොට BS එකක් උඩට දීලා තියෙනවා. main BOS දීලා තියෙනවා. ඒවත් එක්ක market එක සැලකිය යුතු movement එකක් තව උඩට යන්න පුළුවන්. හරි. අපි මේ ටිකත් මෙතනින් අයින් කරමු. හරි. එතකොට ඔන්න සෙල් වෙනවා නම් මාකට් එක නැවත මේ හරියට සෙල් වෙලා ක්ලියර් කන්ෆර්මේෂන් එකත් එක්ක buy එකක් ගන්න පුළුවන්. අනිත් දේ තමයි මාකට් එකේ තියෙන ස්ට්‍රක්චර් එකට අනුව. දැන් මෙතන week එකත් එක්ක ගත්තොත් 1 hour chart එකේ මේ low එකයි මේව high එකයි එක්ක මම මේ විදිහට Fibonacci tool එක දානවා 1 hour chart එකට. low එකේ ඉඳන් high එකට. එතකොට මම අර mark කරපු RBS zone එක ඇතුළෙම තමයි Fibonacci golden pocket එක තියෙන්නේ. හරි. එතකොට ඒ ටික වෙනම highlight කරගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. එතකොට මේ zone එක ඇතුලේ තමයි මේ Fibonacci golden pocket එක තියෙන්නේ. අපි මේකේ color එක වෙන color එකක් දාගමු මේ විදිහට. හරි. අපි මේක mark කරගමු. මේ තියෙන එතකොට Fibonacci golden pocket එක. හරි. මම හිතන ඔන්න පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට ඒ ඇරුණාම මම මෙතන වෙන zone mark කරගන්නේ නැහැ buy side එකට. මාකට් එක ඔය වගේ සෝන් එකකට ඩ්‍රොප් වුණොත් ඒ ක්ලියර් කන්ෆර්මේෂන් එකත් එක්ක buy එකක් ගන්න try කරනවා. මීට අමතරව මාකට් එක යටට තව සෙල් වුණොත් අපිට ඒ තැන් වලින් ක්ලියර් කන්ෆර්මේෂන් එකක් entry ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ week එකේ liquidity ගන්නත් එක්ක මාකට් එක මේ වගේ සෝන් එකකට ඩ්‍රොප් වුණොත් අපි මෙතනිනුත් තව ක්ලියර් කන්ෆර්මේෂන් එකක් buy එකක් ගන්න try එකක් දෙමු. මම ඒ සෝන් එකත් mark කරලා price ටික ඔයගොල්ලන්ට share කරන්නම්. මේ විදිහට 2347.56 low එක අරගන්න පුළුවන්. 2342.72. එතකොට pip 50ක වගේ zone එකක් තියෙනවා. හරි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට දැනට පැහැදිලි divergence එකක් හදලා නැහැ. ඒ උනාට regular bearish divergence එකක් හදන්න market එක නැවත buy වුණොත් RSI එකයි 21 එකයි එක clear confirmation එකක් තිබුණොත් ඔන්න sell එකක් ගන්න පුළුවන්. හරි. එතකොට දැන් තියෙන ඩේටාත් එක්ක ඔයාලට පේනවා මාකට් එකේ RSI එක 42 සැලකිය යුතු කරෙක්ෂන් එකක් දීලා තියෙනවා. හැබැයි 21 simple moving average එක තාමත් තියෙන්නේ 71.67. එතකොට මේ ඩේටාත් එක්ක 21 එක තාමත් තියෙන්නේ overbought area එකේ. හරි. ඒ නිසා මාකට් එක සැලකිය යුතු drop එකක් පහළට ඇවිල්ලා නැවත කරෙක්ෂන් එකක් දෙන්න උඩට buy වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාවෙන් පරිස්සමින් entry ගන්න
මාකට් එක බයි සෙල් උනායි කියලා කලබල වෙලා ස්ටොප් ලොස් නොදා එන්ට්‍රි ගන්න යන්න එපා. හරි. මං හිතනවා ගෝල්ඩ් 1 hour chart එකේ setup එක පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට සෙල් එන්ට්‍රි ගන්න තියෙන zone එක මෙතන එකක් තියෙනවා තව උඩ. ඊට ඇරුණාම මේ ඒරියා එකට ඇවිල්ලා ක්ලියර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් හැදුවොත් ඒකත් එක්ක සෙල් එකක් ගන්න try එකක් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් මාකට් එකේ buy entry ගන්න තියෙන zone තියෙන තව යට. හරි. ඊළඟට අපි US dollar currency index එකට මොකක්ද වෙලා තියෙන්නේ? Dixie chart එකේ movement එක කොයි වගේද කියලා බැලුවොත් මේ තියෙන්නේ අපි සිකුරාදා කරපු analyze එක. Dixie chart එක final support zone එකෙන් bounce වෙයි කියන එක තමයි අපි target කරේ, predict කරේ. එතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. news එක negative ආව ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ Dixie එක support එකක තියෙන්නේ, gold එක resistance එකක තියෙන්නේ, Dixie buy වෙයි gold sell වෙයි කියලා. හැබැයි ඒක අනිත් පැත්ත හැරුණා news result එකත් එක්ක ඔයාලට පේනවා last support zone එකත් මේ වෙනකොට ඔන්න break out කරලා අලුතින් BOS එකක් පහලට දීලා තියෙනවා. දැන් මම මේ zone ටික අපි mark කරගත්ත data ටික අයින් කරගන්නවා. මොකද ඒවා මේ වෙනකොට invalidated වෙලා තියෙනවා. එතකොට පැහැදිලි BOS එකක් මෙන්න මෙතනින් පහලට market එකේ දීලා තියෙනවා. එතකොට structure එක break කරලා market එක පහලට තව sell වෙන්න පුළුවන් කියන එක ඔන්න අපිට මෙතන පෙන්නලා තියෙනවා. අනේ අපි මේක මේ විදිහට mark කරගමු. මේ තියෙන්නේ BOS එක. හරි. එතකොට අනිත් දේ තමයි market එක structure එක break කරලා පහලට sell වුණාට ඔයාලට පේනවා තාම RSI එකයි 21 එකයි සැලකී යුතු කරෙක්ෂන් එකක් උඩට දීලා නැහැ. RSI එක 21 එකයි තාම මේ oversold වෙවි තමයි තියෙන්නේ. හරි. එතකොට මාකට් එකේ දැනට මේ හිට් වෙලා තියෙන්නේ 1 hour chart එක final support zone එක. ඔයාලට මතකයි මේ week area එකත් එක්ක අපි mark කරගත්ත 104845 104661 කියන zone එකට මාකට් එක touch වෙලා තමයි මේ buy වෙන්නේ. හරි. ඊළඟට අපිට මොනිටර් කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි මාකට් එක නැවත BOS එකක් මෙන්න මේ low එක break කරලා පහලට දෙයිද. හරි. මෙතනින් structure එක break කරලා මාකට් එක පහලට තව sell වෙයිද? නැතිනම් මේ high එක break කරන්න change of character එකක් දෙන්න උඩට මාකට් එක buy වෙයිද කියන එක. හරි. එතකොට අපි දන්නේ නැහැ මාකට් එක buy වෙයිද sell වෙයිද කියලා. එතකොට අපිට තියෙන්නේ clear confirmation එක ඒ එන entry එක ගන්න. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මම ටාගට් කරනවා මාකට් එක මෙතනින් සැලකිය යුතු රිකවරි එකක් ගනි, ඩයිවර්ජන්ස් එකක් වගේ හදලා කියලා. හරි. මේ zone එක ඇතුලෙන් ඩයිවර්ජන්ස් එකක් වගේ හදලා buy වෙයි කියන එක. ඊට අමතරව වාට බලන්න පුළුවන් මේ high එකේ ඉඳන් low එකට Fibonacci tool එක දාලා Fibonacci golden pocket එක 0.7786 මේ zone වලින් මාකට් එක නැවත පහළට reject වෙයිද කියන එක බලන්න. හරි. මොකද මාකට් එක continuously buy වෙන්න නම් මේ zone break කරන් මෙයාට උඩට එන්න වෙනවා. මොකද මෙතනින් change of character එකක් දෙන්න ඕනනේ උඩට. එතකොට මේ එන data ත් එක්ක news ටික positive වෙයි කියන එක අපිට ලොකුවට focus කරන්න බෑ. හැබැයි සැලකිය යුතු විදිහට news ටික positive වුණොත්, CPI numbers වලිනුත්, USD එක strong වුණොත් market එක continuously තව buy වෙන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් සැලකිය යුතු movement එකක් gold වල sell වෙලා නැවත buy වෙයි. හරි. එහෙම නැතුව තව වෙන්න පුළුවන් දෙයක් තමයි CPI numbers release වෙන්නේ බ්‍රහස්පතින්දානේ. අද හෙට සහ අනිත් දේ කියන්නේ සඳුදා අඟහරුවාද බදාදා news ටික ලස්සනට එන පොඩි news ටික හරි positive කරලා market එක මෙහෙම උඩට අරන් ඇවිල්ලා මේ වගේ area එකකින් CPI numbers negative කරලා market එක නැවත පහළට drop කරන්න පුළුවන්. එතකොට වෙන්නේ gold එක මුලදී sell එකක් ඇවිල්ලා clear confirmation එකක් එක්ක අපිට නැවත buy එකක් ගන්න chance එකක් තියෙනවා. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අනවශ්‍ය රිස්ක් එකක් ගන්න නැතුව හැම වෙලෙම ක්ලියර් කන්ෆර්මේෂන් එක එන්ට්‍රි ගන්න try එකක් දෙන්න. ඒතොර ඩික්සි වල මේ වගේ setup එකක් තමයි තියෙන්නේ. හරි. ඊළඟට gold වල අපි එන්ට්‍රි ගන්න වැඩිපුරම මාකට් එක මොනිටර් කරන 5 minute chart එකට ආවොත් හරි දැන් ඔයාලට පේන ඔන්න අපි කතා කළ විදිහට මාකට් එක පහළට drop වෙන ගමන් තියෙන්නේ. හරි. එතකොට 5 minute chart එක දැම්මොත් මෙතන ඔයාලට පේනවා 5 minute chart එකේ දැනට ක්ලියර් කන්ෆර්මේෂන් එකක් නැහැ. ඒ වුණාට ඔයාලට මොනිටර් කරන්න පුළුවන් අපි අර කතා කරපු zone ටික. එතකොට 5 minute chart එකේ market structure එක බැලුවොත් ඔයාලට පේනවා පැහැදිලිව මේ low එක දැනට break out වෙලා තියෙනවා. ඒ කියන්නේ පහළට මෙතනින් change of character එකක් මෙන්න මෙතෙන්ට දීලා තියෙනවා. හරි. එතකොට මේ ඕගොල්ලෝ තින්න ගමන් mark කරන්න. ඊළඟට මෙතන low එක break කරලා පහළට BOS එකකුත් දීලා තියෙනවා. හරි.
එතකොට මාකට් එක තව සැලකිය යුතු දුරක් පහළට ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතන හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබොනාචි ටූල් එක දැම්මොත් මේ විදිහට ෆිබොනාචි গোল্ডන් පොකට් එකයි 0.7866 අතරින් තමා සෙල් වෙන්නේ. හරි. එතකොට මේ සෙල් එක සැලකිය යුතු දුරක් තව පහළට ඩ්‍රොප් වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ හැම වෙලේම clear confirmation එක entry ගන්න. ඊට අමතරව ඔයාලට පේනවා 5 minute chart එකේ මෙතන trend line එක resistance එකක් විදිහට වැඩ කරලා තියෙනවා. හරි. trend line එක තුන් පාරක්ම ටච් වෙලා මාකට් එක පහළට drop වෙලා තියෙනවා. හරි දැන් මේ කතා කර දේවල් එක පහළ key zone ටික monitor කරන්න clear confirmation එක entry ගන්න එක bullish divergence එකක් හරි. එහෙම නැතිනම් මේ යට zone එක ටච් වෙලා පැහැදිලි one candle mitigation එකක් හරි buy පැත්තට candle එක close වෙලා හොඳ පැහැදිලි confirmation එකක් දුන්නොත් ඒකත් එක්ක entry එකක් ගන්න try කරන්න පුළුවන්. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට අද වැඩ ගොඩක හිටියත් clear confirmation එක මට share කරන්න පුළුවන්. බෙස්ම entry ටික මම ඕගොල්ලන්ට share කරනවා. ඒ entry ටික තමන්ගේ risk එක manage කරගෙන ඔයාලගේ account වල place කරන්න. එහෙනම් පරිස්සමින් trade කරයි යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.